ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමාපියනි ඔබ සියලුම දෙනාව මම අද ඔයාලට අරගෙන ආවේ 3 4 5 ශ්‍රේණිවල විෂය නිර්දේශයන්හි අන්තර්ගත තේරවිලි පාඩම් හොඳයි අපි බලමු මුලින්ම 3 ශ්‍රේණියේ විෂය නිර්දේශය තුල අන්තර්ගත තේරවිලි මොනවද කියලා පළවෙනි එක තපස් රකින්නවා කෙතේ ඉන්නවා මාළු සොයනවා කියන්න මගේ නම. පිළිතුර මොකද්ද කියන්න බලන්න පුතාලා. ඔව්. කොකා. දෙවෙනි එක. උඩහ ගෙදර මම යනකොට අඟර දඟර වැලක් තිබුණා. මල් සුවඳයි කිඩි තිත්තයි නොතේරුවොත් ඩොකු 20යි. කියන්න පුළුවන්ද පිළිතුර? ඔව් පුතේ. නිවැරදි පිළිතුර. කරවිල. තුන්වෙනි එක. ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකිනවා. ගේ දොර බඩු රැක දෙනවා. තේරුවතින් පන් පඩි දෙනවා ඔව් පුතේ මේ තේරවිල්ලත් ඔයාලා දන්නවා මොකද්ද පිළිතුර ඔව් යතුර තමයි නිවැරදි පිළිතුර දත් තිබුණත් කටක් නැති සියලුම දත් උල්ව ඇතේ අවුල් ලිහා හැඩ කරතේ නැති gedarak ඇත්තේ නැති කියන්න බලන්න පුතාලා පිළිතුර 50 පිරිසිදුකම කරන අගේ රැවුල ඉත්තේ කූරු වගේ මිදුල වටේ යන එනකොට රැවුල ඇඳෙයි පොළව දිගේ කියන්න බලන්න පුතාලා පිළිතුර මොකද්ද කියලා ඔව් පුතේ නිවැරදි පිළිතුර ඉදල හොඳයි දැන් අපි බලමු හතර ශ්‍රේණියට අදාළ තේරවිලි ටික මොනවද කියලා නූල් බැඳි අහස් යානාව මොකද පුතේගේ තේරුම ඔව් සරුංගලය ඊළඟට තියෙන්නේ තුන් තේරවිල්ලක් ගොහුරු වේල්ල ගොහුරු නම් මඩ වේල්ල නම් කණ්ඩිය මඩ කණ්ඩිය කඩ මණ්ඩිය ඊළඟ තේරවිල්ල ගජනාලය මොකද්ද පුතා ගජ කියන්නේ ඇත් නාලය ඔව් නාලය නම් බටය ඇත් බටය බත් ඇටය ඊළඟට තියෙනවා කවිය තේරවිල්ල කවියක් ඇතින තේරවිල්ල කයි බලමු මොකද්ද කියලා ටින් ටින් ගාන්නා තෝරා එවා පං ටන් ටන් ගාන්නා තෝරා එවා පං මගවැලි පිසින්නා තෝරා එවා පං දෙගම් බඩ රජා තෝරා එවා පං බලමු පිළිතුර කවිය ටින් ටින් ගාන්නා ලේනා නොවේදෝ ටන් ටන් ගාන්නා ගෝනා නොවේදෝ මගවැලි පිසින්නා කුකුලා නොවේදෝ දෙගම් බඩ රජා කිඹුලා නොවේදෝ අපි යනවා ඊළඟ තේරවිල්ලට ඉනේ තිබෙන ලියතෝරා එවාපං গিදර තිබෙන ලියතෝරා එවාපං ගසේ තිබෙන ලියතෝරා එවාපං අතුවග තිබෙන ලියතෝරා එවාපං පිළිතුරු කවිය ඉනේ තිබෙන ලිය හැඹිලිය නොවේදෝ গিදර තිබෙන ලිය ඇතිලිය නොවේදෝ ගසේ තිබෙන ලිය හෙරලිය නොවේදෝ අතුවග තිබෙන ලිය අරලිය නොවේදෝ දැන් අපි පහ ශ්‍රේණියට අදාළ තේරවිලි මොනවද කියලා විමසා බලමු ගසක නොපිපෙන මල බිම් මල දෙවෙනි එක හෙන දල තුන් තේරවිල්ලක් හෙන නම් අකුණු දල නම් දත අකුණු දත දකුණු අත තුන්වෙනි තේරපිල්ල වන්දි මුදල වන්දි නම් දඩ මුදල නම් කාසි දඩ කාසි කඩ දාසි ඊළඟට තියෙන පුංචි කතාවක් පුතාලා බලන්න මේකට උත්තරේ හොයාගන්න පුළුවන්ද කියලා මිනිසෙක් කොටියෙකු එළුවෙකු සහ තම්පලා මිටියෙකුත් රැගෙන ගඟකින් එතෙර වීමට ගියා මිනිසෙක් කොටියෙකුයි එළුවෙකුයි තම්පලා මිටියෙකුයි අරගෙන ගඟකින් එතෙර වෙන්න ගියාලු වරකට ඔරුවෙන් එගොඩ විය හැක්කේ දෙන්නෙකුට එකපාරකට ඔරුවෙන් යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි මිනිසා මුලින් කොටිය අරගෙන ගියොත් එළුව තම්පලා මිටිය කනවා මුලින් තම්පලා මිටිය අරගෙන ගියොත් කොටියා එළුවව කනවා කොහොමද මේකේ ගැටලුවක් නොමැතිව එකොඩ කරන්නේ කියලා තමයි අහන්නේ පළමුවෙන්ම එළුව රැගෙන ගොඩට යනවා ඊළඟට තම්පලා මිටි අරගෙන ගොඩට ගිහිල්ලා තම්පලා මිටිය තියලා එළුව රැගෙන මෙගොඩට එනවා එළුව මෙගොඩ තියලා කොටිය අරගෙන යනවා ආපසු මෙගොඩට ඇවිත් එළුව රැගෙන යනවා ඔන්නෝම තමයි කිසි ප්‍රශ්නයක් ඇති නොවන විදිහට මේ ඔක්කොම බේරගෙන එහා පැත්තට ඉගොඩට අරගෙන ගියේ
අපි බලමු ඊළඟට තේරවිල්ල. පස්සෙනියක සත් සමු දුරේ දිය පල්ලේ උපන්නේ, එම සමු දුරේ දිය මතු පිට පිපෙන්නේ. වැස්සට පිනි බබා නිතරම මෝරන්නේ, අද බැරි නම් හෙට තෝරා එවන්නේ. පිළිතුරු කවිය, සත් සමු දුරේ දිය පල්ලේ තිබෙයි යල, එම සමු දුරේ දිය මතු පිට තිබෙයි කොළ, වැස්සට පිනි බබා මෝරණ කැකුළු මල, මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම් මල. මෙවැනි පාඩම් දිනපතා නරඹන්න පහලින් ඇති සබ්ස්ක්‍රයිබ් බටනය ක්ලික් කර බෙල් අයිකන් එක මත ක්ලික් කරන්න.